අයිබුවන් සුබ දවසක් දනචේ අයිබුවන් අයිබුවන් සුබ දවසක් මම හිතුවේ එකපාරට මෙහා පැත්තේ කැමරකින් එයි කියලා මම යන්න තෝරගත්තේ හරි හැමෝටම සුබ දවසක් යහපත් ජයග්‍රහී දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සිනහ වෙලා ඉන්න උත්සාහ කරන්නයි කියලා තමයි අපි හැමදාමත් කියන්නේ අපි සිනහ වෙලා හිටපු පිරිසක් අපේ ලංකාවේ මිනිස්සු ජීවත් වුණේ හරි සුන්දර සරල ජීවිතයක් ගත කරපු පිරිසක් අපි ඉස්සරිදම්ම ඉතින් ඒක නිසා ඒ සරලත්වයේ සුන්දරත්වයේ හැමදාමත් ඔබට වැඩි වර්ධනය වේවායි කියලා මේ වෙලාවේ ප්‍රාර්ථනායි කරන්න කැමති. ඉතින් මහර්ග කොහොමද ජීවිතේ? ජීවිතේ හොඳයි. හිමීට ප්‍රශ්න වැඩිද? ටිකක් විතර ප්‍රශ්න වැඩි. මොකද දැන් තියෙන බඩු මිලත් එක්ක වීදම ටික වැඩි නේ. වීදම ටිකක් වැඩි. ටිකක් යම් කිසි විදිහට බලාපොරොත්තුවක් තියෙනවා නම් ගෙයක් හදන්න, වාහනයක් ගන්න. හා? ගන්න වෙන්නේ නැහැ. ඔය ගැන නම් අහන්න එපා. ඔව්. මං කියන්න තියෙන්නේ මේ. ඒ ගැන නම් අහන්න නැතුව වෙන ඕන දෙයක් ගැන කතා කරන්න. මොකද අපි දැන් කියනවා නේද? දේ හැරෙනකොට තමයි අපි දන්නේ විවිධ දේවල් වැඩි වෙලා ඉතින් සමහර අය පත්තරින්නේ දන්නේ ඔව් දැන් අපි නැගිට්ටම දන්නේ දැන් අපි දන්නේ උදේට නැගිට්ටම තමයි අපි දන්නේ මෙන්න මේ දේවල් වෙලා කියලා දැන් ටිකට් කලින් රසික පත්‍රයේ කියනකොට තමයි අපි දන්නේ මෙච්චර දේවල් ටිකක් වෙලා තියෙනවා කියලා අන්නේ වගේ තමයි සාමාන්‍යයෙන් දැන් වියදම් වැඩි නම් ඒවා උත්සාහ කරන්න මේ දිනවල පාලනය කරන්න නේ ඒ කියන්නේ අනවශ්‍ය වියදම් ඔබගේ නිවස ඇතුලේ තිබෙන්නා මම කියන්නේ ඔබගේ නිවස ඇතුලේ අනවශ්‍ය වියදම් තිබෙනවයි කියන කාරණාව නමුත් යම් තාක් දුරට තියෙන්න පුළුවන් පොඩි පොඩි දේවල් ඒවා පුළුවන් තරම් අඩු කරන්න උත්සාහ කරන්න අඩු කරන්න උත්සාහ කරලා අවශ්‍යම දේවල් ටික විතරක් ඔබගේ නිවසට අරගෙන එන්න සහ මේ වෙලාවේ විශේෂයෙන්ම රට තුල බෙහෙත් පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන නිසා කොහොමුණත් පුළුවන් තරම් උත්සාහ කරන්න ඔබ නිරෝගීව ඉන්න පරිස්සමෙන් ඉන්න විශේෂයෙන්ම ගෙදරින දරුවාවත් පරිස්සම් කරගන්න උත්සාහ කරන්න ඒ දේවල් පිළිබඳ වැඩි වශයෙන් හිතන්න. ඉතින් ওই වගේ දේවල් මේවා කරගෙන කලමනාකරණය කියන එක අපේ රටේ මිනිසුන්ට හරි පහසු දෙයක් කරන්න පුළුවන් දෙයක්. ගෙදර ගෘහණිය තමයි හැමදේම එදා ඉදන්ම කලමනාකරණය කරේ. ඉතින් ඒක නිසා ගෙදරින්න ගෘහණියට මේ වෙලාවේ කියනවා ඔබගේ ස්වාමි පුරුෂයා හරි හම්බ කරලාගෙන දෙන දේවල් කලමනාකරණය කරගෙන කොමින් හරි මේ දවස්වල සරලව පුළුවන් තරම් ජීවිතය ගත කරන්න කියන ආරාධනාව සහ මේ දේවල් නිවැරදි විදිහට කරන්න කියන දේ අදිරිදා දවසේ මතක් කරන්න කැමති. රටේ ආර්ථිකය පිළිබඳව කතා කරන්න. ඔයාලත් එක්ක කිව්වේ ගෘහණියක් නිසා හොඳේ. නිසානේ මං හිතුවා සහ මම අහගෙන හිටියේ මේ පැත්තේ කණෙන් අහගෙන හිතේ තියාගෙන හිටියා. ඉතින් බොහොම ආදරණීයෙන් ඒ ඉල්ලීම කරන අතරවාරදී රටේ තියෙන පවතින තත්ත්වයත් එක්ක අපි දැන කියාගමු රටේ ආර්ථිකයට මොන වගේ වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවද සුබවාදී දේවල් අපි හැමදාමත් එකතු කරන්න උත්සාහ කරනවා හැබැයි කොයි වගේද කියලා දැන කියා ගන්න නම් අපිට බෑ මේ විදිහට කියන්නේ මේ පිළිබඳව ආර්ථිකය සම්බන්ධයෙන් කතා කරන විශ්ලේෂකෙක් අපිත් එක්ක හැමදාමත් උදැසන එකතු වෙනවා එතුමා වත් දවසේදීත් බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්න සූදානම් මේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශාම් නුවන් ගණේවත්ත මහත්මයා අයිබෝයි ශාම් මහත්මයා මම ඉස්සෙල්ලා මේ IMF වල මේ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව දැනගන්නට කැමතියි දැන් පසුගිය සතියේ සිකුරාදා දවසේ මුදල් ඇමතුමා Zoom තාක්ෂණය ඔස්සේ එහි ප්‍රගතිය පිළිබඳව කතා බහ කිරීමක් කරා අපේ මාධ්‍යට කතා බහ කිරීමක් කරා නමුත් මම ඔබතුමාගෙන් දැනගන්නට කැමති කොහොමද මෙහි ප්‍රගති තත්ත්වය කොහොමද අපි මොන වගේ තැනකද ඉන්නේ සාකච්ඡාවල තිබුණු දේවල් මොනවාද ඔබතුමාගේ දැනුම හැටියට ඔබතුමා දන්න කියන දේත් එක්ක අපි කතා බහ කරමු. ඔව් අපි ගියේ ඉරිදා වැඩසටහන ප්‍රකාශ කළා අපේ නියෝජිත කණ්ඩායම මුදල් ඇමතුතුමා මහ බැංකු අධිපතිතුමා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා ප්‍රධාන නිලධාරීන් කණ්ඩායම වොෂින්ටන් නුවර බලා පිටත්ව ගියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්න. හැබැයි මේ ගොඩක් අය හිතන් ඉන්න ලංකාවේ මේ අපි ගියේ අපේ ප්‍රශ්නේ ගැන විනිමය අර්බුදය ගැන සාකච්ඡා කරලා අපි මුදල් හොයාගන්නම තමයි ගියේ කියලා. හැබැයි ඒක එහෙමම නෙවෙයි. ඒ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම වලට ඒකට කියන ස්ප්‍රින්ග් මීටින්ග්ස් කියලා කියනවා. ඒක වෙනත් රටවලත් අය එනවා ඇවිල්ලා මේ තියෙන රැස්වීම වලට සහභාගි වෙන අතරතුර අපේ ප්‍රශ්නේ ගැනත් සාකච්ඡා කරන්න තමයි ගියේ. ඒ නිසා ඒ ස්ප්‍රින්ග් මීටින්ග්ස් වලටත් අපි දන්න ඉන්දියාවේ මුදල් ඇමතිනිය සහ ඉන්දියාවේ නියෝජිත කණ්ඩායමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානට ආවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාජිකත්වයේ දරන රටවල නියෝජිත කණ්ඩායම් සියලු දෙනාම ඒ වොෂින්ටන් නුවරට ගියා. ඉතින් ඒ අතර දැන් අපේ අය ලංකාවේ හිතන් ඉන්නේ මේ අපේ ප්‍රශ්න විසඳගන්න අපි සල්ලි කීයක් හරි හොයාගන්න මේ මූලස්ථානට ගියා කියලා. ඒ අතරතුර අපේ ප්‍රශ්න ගැනත් සාකච්ඡා කළා. ඒකෙදී මම කියන්න කැමති ඊයේ හවස ඊයේ රාත්‍රිය වගේ නිකුත් කරා විශේෂ නිවේදනයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේ සාකච්ඡා වල තත්ත්වය කොහොමද කියලා. ඒ වගේම අර ඔබ සඳහන් කළ විදිහටම දනන්දේ සඳහන් කළ විදිහටම අපේ මුදල් ඇමති අලි සබ්‍රි මහතා සිකුරාදා 6:30ට සූම් තාක්ෂණයේ ඔස්සේ ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් සමග සාකච්ඡාවක් කළා. ඒකට මමත් සහභාගී වුණා. මේ සාකච්ඡා වල තත්ත්වය කොහොමද කියලා ඉතින් මම කෙටියෙන් කියන්න කැමති මේක අර දැන් අපිට හිතන විදිහටම කියන්න බෑ මේක නිශ්චිතව බොහොම තාක්ෂණික කරුණු කාරණා නිසා ඒක පැහැදිලි කරන්න අවශ්‍යයි කොහොමද කියලා.
එතකොට ප්‍රධාන වශයෙන් මෙහිදී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ගන්න ඕන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගැන තමයි සාකච්ඡා කළේ. අපේ නියෝජිත කණ්ඩායමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග. ඒතර විශේෂයෙන් සහභාගී වුණා මේ කියන්නේ අපේ මුදල් ඇමතුමයි නියෝජිත කණ්ඩායම් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂයා ක්‍රිස්ටලිනා ජෝජේවා මහත්මිය සහ එම අරමුදලේ ඉහළ කළමනාකාරීත්වයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයන් සමග තමයි සාකච්ඡා පැවතුනේ. එතකොට මේකේ සඳහන් කරනවා අර නිවේදනේ, කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ මම කොහොම හරි බලාගෙන ආවා, ඊයේ නිකුත් කර හින්දා නිවාඩු දවසට අත්ගාලා බලාගෙන ආවා. මේ අලුත්ම තත්ත්වය කියන ඕන හින්දා ඒකෙදි සඳහන් කළා මූලික තාක්ෂණික සාකච්ඡා ආරම්භ කළා කියලා ශ්‍රී ලංකාව අර වැඩසටහනකට යන්න. ඒ කියන්නේ අපි ගියේ පමණින්ම අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් ලැබෙන්නේ නැහැ. දැන් සමහරක් අය අහනවානේ කෝ ගියාට කීයක්වත් අපිට ලැබුණේ නැහැ, කිසිම මුදලක් අපිට ලැබුණේ නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කියලා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් යම් කිසි මූල්‍ය පහසුමක් ලබා ගන්න නම් ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තියෙන වැඩසටහනකට ඇතුළත් වෙන්න ඕනේ. ඒ වැඩසටහනකට ඇතුළත් වීමට පෙර තියෙනවා යම් කිසි තාක්ෂණික මට්ටමේ සාකච්ඡා පවත්වනවා. ඒ කියන්නේ අපේ ආර්ථිකයේ තත්ත්වය කොහොමද, අපේ ණය වල තියෙන තත්ත්වය කොහොමද කියලා සාකච්ඡා පවත්වලා යම් කිසි එකඟතාවයන්ට ඇවිල්ලා තමයි ඊළඟට තමයි අපි පහසුකමකට යන්නේ. ඒ සඳහා මම හිතන්නේ මාස කීපයක් ගත වෙනවා. එතකොට මේ ඒ සම්බන්ධයෙන් තමයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ රාත්‍රියේ නිවේදනය නිකුත් කරේ. ඒක නම් කරලා තිබ්බ IMF Team Statement on Sri Lanka කියලා. ඒ කියන්නේ අර රටක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කණ්ඩායමක් පත් කරනවා යම් කිසි නිලධාරියෙගේ ප්‍රධානත්වයෙන්. එතකොට ඒ නිලධාරියා තමයි මසාකින් මේ මසහිරෝ නොසාකි කියන මහත්මයා තමයි අපේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දූත මණ්ඩලයේ ප්‍රධානියා විදිහට නම් කරලා තියෙන්නේ. එතකොට අපේ සාකච්ඡා පැවතුණා අර අපි කලින් සඳහන් කළ විදිහටම අප්‍රේල් 18 ඉඳන් 22 දක්වා. එතකොට IMF සහාය ලබන වැඩසටහනක්, يعني අවසානයේදී අපි මූල්‍ය පහසුකම් මුදලක් මේ යම්කිසි මුදල් ප්‍රමාණයක් ලබා ගන්න වැඩසටහනකට යන්න ඒ මූලික තාක්ෂණික සාකච්ඡා ආරම්භ කළා තියෙනවා. ඒ සාකච්ඡාවලදී ප්‍රධාන කරුණු හතරක් මන්ට කියාගෙන යන්න. මොනවද මේ සාකච්ඡාව? දැන් ප්‍රධාන වශයෙන්ම රටවැසියා බලන් ඉන්නවනේ මොනවද සාකච්ඡා කරේ කියලා. ඊයේ මම හිතන්නේ පත්‍රයකවත් කිසිම එකක්වත් ගියේ නැහැ. මේ අලුතෙන්ම තමයි, කියන්නේ මොකද ඊයේ තමයි මේ නිල නිවේදනයේ IMF එක නිකුත් කළේ. එතකොට ඒකෙදි සාකච්ඡා කළා තියෙනවා ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික සහ මූල්‍ය ප්‍රවණතා පිළිබඳව. ආර්ථික තත්ත්වය කොහොමද කියලා, ඊළඟට සාර්වආර්ථික ස්ථාවරත්වයේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශ්වාසනීය හා ඒකාබද්ධ උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව. මේ ඊළඟට වර්තමාන ආර්ථික අර්බුදයෙන් දුප්පතුන් සහ පීඩාවට පත්ව සිටින අයට වන අහිතකර බලපෑම අවම කිරීම සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක වැදගත්කම් පිළිබඳවත් සාකච්ඡා කරලා තියෙනවා. ඊළඟට ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමග, ඒ කියන්නේ අපිට ණය දීලා තියෙන අයත් එක්ක මේ ඵලදායි සංවාදයක නිරත වීම සඳහා ශ්‍රී ලංකාවේ සැලැස්ම IMF කණ්ඩායමෙහිදී පිළිගත්තා. ශ්‍රී ලංකාව අපි ණය අත්හිටෙව්වා මේ අප්‍රේල් 12 වෙනිදා අපි ණය ගෙවීම අත්හිටවලා දැන් අපි සාකච්ඡා කරන්න යනවා අපිට ණය දීපු අයත් එක්ක යම්කිසි මේ සහන ක්‍රමවේදයකට කල් දාලා හරි මේ ණය ගෙවීමේ යම්කිසි තිරසාර ක්‍රමවේදයකට. ඒතර අපි දන්නවනේ අපේ සංචිත ප්‍රමාණය හොඳටම අඩු වුණ නිසා අපිට විදේශ ණය ගෙවාගෙන යෑමට නොහැකි තත්ත්වයක් පත් වුණා. ඒ හිඳලා මේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අපිට අපේ ණය තිරසාර නැහැ කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අර පහුගිය මාර්තු 25 නිකුත් කරපු ආටිකල් 4 වාර්තාවෙන් ප්‍රකාශ කළා. අතට තිරසාර නැහැ කියන්නේ අපිට ණය ගෙවාගෙන යන්න බෑ කියන එකයි. අපේ සංචිත තත්ත්වය අඩු වෙලා තියෙන නිසා. එතකොට ඉදිරියේදී ඊළඟ කාරණාව තමයි ඉදිරියේදී වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයට සහාය ලබා දෙන බව නිල වශයෙන් ප්‍රකාශ කළා. ඒ කියන්නේ පැහැදිලිව දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපි ඉල්ලීමක් ඉදිරිපත් කළා තියෙනවා අපිට මූල්‍ය පහසුකමක් අවශ්‍යයි කියලා. එතකොට ඒ සඳහා ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරලා උදව් කරන ලෑස්ති කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් ප්‍රකාශ කළා තියෙනවා. එතකොට ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් අපේ බලධාරීන් සමග සමීපව මේ කටයුතු කරපු බව තමයි කටයුතු කරන බව දැන් සහතික වෙලා තියෙනවා. ඒක සුබ පණිවිඩයක් මම හිතන්නේ අපේ ලංකාවේ ඇයිට මේවා අර ගොඩක් තාක්ෂණික කරුණු අර හිමේ කොට දැන් අපිට දන්න විදුලිය කැපෙනවා මේ සාමාන්‍ය මිනිසුන්ට බලපාන ප්‍රශ්නයක් විසඳා ගැනීම සඳහා තමයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ සියලුම يعني ලංකාවේ ආර්ථික බලධාරීන් සමග කටයුතු කරනවා වගේම මේ ප්‍රශ්නයට සම්බන්ධ අනෙකුත් සියලුම පාර්ශ්වයන් සමගත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් වෙලා කටයුතු කරන්න සූදානම් කියලා ප්‍රකාශ කළා තියෙනවා. ඒක තමයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළා තියෙන්නේ. ඒ වගේම අපේ ඉල්ලීමක් කළා තියෙනවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තියෙනවා යම්කිසි රටක් මේ වගේ විනිමය අර්බුදයකට මුහුණ දුන්නාම මේ රැපිඩ් ෆයිනෑන්සිං ඉන්ස්ට්‍රුමන්ට් කියලා එකක් තියෙනවා. ඉතාලි ඉක්මනින් හදිසි
මූල්‍යාධාරයක් ලබා ගන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන්ත් අපේ මුදල් ඇමති අලි සබ්රි මහතා ජාත්‍යන්තර මූල්‍ය ආරම්භවලට ඉල්ලීමක් ඉදිරිපත් කළා තියෙනවා. හැබැයි මේ ඉල්ලීමට මොකද වුනේ, ඒක අපිට ලැබෙනවද කියලා තාම ස්ථිරව යම් අදහසක් ප්‍රකාශ වුනේ නැහැ. ඒකෙදි ප්‍රකාශ වුණා අපි දන්නවා ඉන්දිය මුදල් ඇමති තුමියත් ගිහිලා තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය ආරම්භවලට. එතුමියත් අපිට අපි වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කළා කියලා ජාත්‍යන්තර මූල්‍ය ආරම්භවලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමේදී ප්‍රකාශ කළා තියෙනවා. එතකොට මේ නිර්මලා සීතාරාමන් මැතිණිය, එතකොට ඒ අනුව අපිට යම්කිසි හදිසි මූල්‍ය පහසුකමක් ලබා ගන්න යම්කිසි සලකා බැලීමක් ජාත්‍යන්තර මූල්‍ය ආරම්භවලින් කරන බවත් ප්‍රකාශ කළා තියෙනවා. නමුත් ඒක ලැබෙනවද නැද්ද කියලා අපි තාම ස්ථිරව දන්නේ නැහැ. ඉතින් කොහොම හරි මුදල් ඇමතුමා සූම් තාක්ෂණයෙන් පැවති සාකච්ඡාවේදී කිව්වා අපිට කිසියම් කාලයක් යනවා මේ ක්‍රියාවලිය ගිහිල්ලා අපිට සල්ලි ටිකක් ලබා ගන්න. ඒ කාලේ අපි සම්හත දැන් අපි බලාපොරොත්තු වෙන කාලවකවානුවේදී අපිට මිනිම මුදලක් ලැබෙන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන්ද මේ තත්ත්වයත් එක්ක දැන් ඉන්න තැනත් එක්ක යම්කිසි විදිහට මොන වගේ අනාගත තත්ත්වයක් කොයි වගේ වේද, රටට බඩු වෙන්නේ නැති වේද, නැත්නම් මේ තියෙන උද්දමනේ තව දුරටත් වැඩි වේද? මේ IMF හරියට අපිට ඉක්මනින් මුදල් ටික ලබා දුන්නොත් තමයි මේ ප්‍රශ්න ටිකක් निराකරණය වෙන්නේ. හැබැයි දැන් තවමත් අපි කියනවා මේක හරියටම කියන්න බෑ කියලා. මොකක් වේද? ඒතර කොහොමත් සාමාන්‍යයෙන් අර අපි සාමාන්‍යයෙන් හිතන් ඉන සාකච්ඡා වලට ගියාම අර සල්ලි ටිකක් බෑග් එකේ දාගෙන ඒ වගේ අදහසක් ඇති වෙලා තියෙනවා. නමුත් දැන් කාල සීමාව කොච්චරක් වගේ? ඔව් සාමාන්‍ය මාස 6කට වැඩි යයි කියලා කියනවා. අහහ මේ මොකද තාක්ෂණික සාකච්ඡා ඉවර වෙලා ඊට පස්සේ අර මුදල් ඇමතුමයි මහා බැංකුව අධිපතිතුමයි අස්සම් කරලා ලෙටර් ඔෆ් ඉන්ටෙන්ට් කියන එකක් ජාත්‍යන්තර මූල්‍ය ආරම්භවලට ලබා දෙනවා. ඒ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය ආරම්භවලයි ශ්‍රී ලංකාවයි දෙගොල්ලොම එකතු වෙලා සාකච්ඡා කරලා එකඟ වෙන වැඩපිළිවෙලකට යන්න ඕන. එහෙම ගියාම තමයි කොටස් වශයෙන් අපිට යම්කිසි මුදලක් ලැබෙන්නේ. දැන් සාමාන්‍ය ප්‍රකාශ වෙන ඇමරිකානු ඩොලර් බිලියන 3ක් පමණ මේ අපිට ලැබෙයි කියන අදහසක් ප්‍රකාශ වෙලා තියෙනවා. අපිට තියෙන කෝටාව අනුව කෝටාව වගේ 100% ගුණයකින් අපිට යම්කිසි මූල්‍ය පහසුකමක් ලැබෙයි කියන අදහස තමයි පළ වෙලා තියෙන්නේ. එතකොට මේ සාකච්ඡාවේදී මේ මුදල් ඇමතුමා ප්‍රකාශ කළා අපේ ණය ගෙවීමේ හැකියාව නැත්තටම නැති වෙලා තියෙන්නේ, ණය ගෙවන්න අපහසුයි. ඒ වගේම අපි අර ඔබ සඳහන් කරා විදිහට දැන් මාස 6ක් ඉදිරියට යනවා කියන්නේ අපේ ප්‍රශ්නේ දරුණුයි. අපිට මේ වෙලාවේ සල්ලි අවශ්‍යයි. හැබැයි මුදල් ඇමතුමා කිව්වා අපි ප්‍රමාද වුණා මේ අරමුදලට යන්නේ ඒක අපේ වැරද්දක් බවත් එතුමා අර සූම් තාක්ෂණයෙන් පැවති ප්‍රතිසහගතයි ප්‍රකාශ කළා. ඒතර අපි දන්නවනේ ලංකාවේ ආර්ථික විද්වතුන් රාශියක් ප්‍රකාශ කළා. දැන් හොඳටම ප්‍රමාදයෙන් ශාම් මහත්මයා ඒ කියන්නේ සුදුසු අවස්ථාවන් වලදී සුදුසු තීරණ නොගෙන එතකොට ප්‍රමාද වීම හරහා පීඩාවටපත් වෙන්නේ කවුද මේ රටේ ජනතාව? දැන් ওই විදිහට තව කල් යනවා නම් මේ මාස 6 ඇතුළේ අපි කොහොමද ජීවත් වෙන්නේ? ඔව් ඒක තමයි ලොකු ප්‍රශ්නේ. අපේ දැන් ණය ගෙවීම් තියෙනවා. එතකොට තවත් ප්‍රශ්න ගැටලු මතුවෙනවා. ඒකට කියනවා අර මේ බ්‍රිජින් ෆයිනෑන්ස් කියලා. ඒ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය ආරම්භවලේ වැඩසටහනකට ගිහිල්ලා මුදල් ලැබෙනකන් කාලය තුල අපිට මේ අත්‍යවශ්‍ය ආනයන ටික, තෙල් ටික, ගෑස් ටික, ඖෂධ ටික ලබා ගන්න අපිට විදේශ විනිමය අවශ්‍යයි. හැබැයි වැඩේ තියෙන්නේ අපේ සංචිතයත් හොඳටම හිඳිලා තියෙන්නේ. අපි කිව්වා ඇමරිකානු ඩොලර් මිලියන 1700 ගානකට අඩුවලා ඒකෙන් අර චීනේ තියෙන ඇමරිකානු ඩොලර් මිලියන 1500 අඩු නම් මිලියන 200 ගානේ අපිට සල්ලි තියෙන්නේ. ඒතකොට අපිට ආනයන කරගන්නත් අපහසුයි. ඒතකොට ඒකට මුදල් ඇමතුමා ප්‍රකාශ කළා මේ කරුණු කීපයක්. ඒතකොට ජාත්‍යන්තර මූල ආරම්භයෙන් අර සල්ලි ලැබෙනකන් මාස කීපයක් අපිට ජීවත් වෙනම බොහොම අමාරු කාලයක් කියලා එතුමා ප්‍රකාශ කළා. ඊටම අමාරුවෙන් අපිට ගත කරන්න වෙනවා කියලා. ඒ කාලේ එතුමාගේ තක්සේරුව, රජයේ තක්සේරුව තමයි අපිට ඇමරිකානු ඩොලර් බිලියන 3-4 අතර මුදල් ප්‍රමාණයක් හොයාගන්න ඕන මොන මාර්ගයකින් හරි. ඒ කියන්නේ එතුමා ප්‍රකාශ කළේ ද්විපාර්ශ්වික, ඒ කියන්නේ යම් යම් රටවල් සමග චීනය, ඉන්දියාව, ජපානය හෝ ඒ යම් යම් රටවල් සමග ඒ සඳහා මුදල් හොයාගන්න සාකච්ඡා කරනවා. ඒ වගේම බහුපාර්ශ්වීය වර්ල්ඩ් බැංක් එක, ආසියානු සංවර්ධන බැංකුව ආදී වශයෙන් මේ බහුපාර්ශ්වීය ණය දෙන ආයතන සමගත් සාකච්ඡා කරලා අපි මේ ඉන්න තත්ත්වෙත් කියලා ණය දෙයිද? ඔව් දැන් IMF ප්‍රෝග්‍රෑම් එකට සාමාන්‍යයෙන් ගියයින් පස්සේ යම්කිසි විශ්වාසයක් ඇති වෙනවා. යම්කිසි මූල්‍ය විනයක් ඇතුව ඒගොල්ලෝ කියන ආර්ථික ප්‍රතිසංස්කරණ කරමින් අපි ඉදිරියට යන්න ඕන. එතකොට ඒ කාලය ගත වුණයින් පස්සේ අපිට IMF එකනුත් සල්ලි ලැබෙනවා. ඒ අතරම අර අප්‍රේල් 12 අපි ණය ගෙවීම අත්හිටවල ඊළඟට අපි දැන් නීති සහ මූල්‍ය උපදේශකවරු පත් කරනවා අපේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න. ඒ කියන්නේ ණය ගෙවීම සඳහා යම්කිසි පහසු ක්‍රමවේදයක් හදාගන්න. ඒතකොට මේ පහසු ක්‍රමවේදයක් හදලා අපි ජාත්‍යන්තර මූල්‍ය ආරම්භවලට ප්‍රකාශ කරන්න අපේ ණය දැන් යම්කිසි තිරසාර මාවතකට ඇවිල්ලා තියෙන ගෙවීමේ ක්‍රමවේදයක්.
පහසු ක්‍රමවේදයක් හදාගන්න. ඒ අනුව විශ්වාසය තහවුරු වුණාම තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඒ සල්ලි ලැබෙන්නේ. එතකොට අර අහපු විදිහට අපි ඒ කාලෙත් එතෙක් කාලේ ජීවත් වීම සඳහා ඉන්දියාවෙන්, ඒ කියන්නේ මුදල් ඇමතුමා ඒ කරුණු පැහැදිලි කරලා ඉන්දියාවෙන් දළ වශයෙන් ඇමරිකාන් ඩොලර් බිලියන 2ක විතර සහයෝගයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක අපිට දැන් අත්‍යවශ්‍ය බාණ්ඩ ගේන්න අපිට ලැබුණා බිලියනයක්, ඇමරිකාන් ඩොලර් බිලියනයක්. එතකොට ඒකේ තාම අපි පාවිච්චි කරලා තියෙන්නේ මිලියන 200ක් වගේ පාවිච්චි කරලා තියෙනවා. තව 800ක් තියෙනවා. හැබැයි තව බිලියනයකින් එක වැඩි කරන්න කියලා ශ්‍රී ලංකාව දැන් ඉල්ලීමක් කරලා තියෙනවා ඉන්දියාවෙන් තව බිලියනයකින් වැඩි කරන්න කියලා. ඊට පස්සේ තෙල් ලබා දුන්නා මේ ඇමරිකාන් ඩොලර් මිලියන 500ක්. දැන් අපිට දැන් මේ දවස්වල එන තෙල් ඔක්කොම ඉන්දියාවේ ක්‍රෙඩිට් ලයින් එක හරහා එන තෙල් තමයි අපිට ලැබෙන්නේ. ඒතර ඒ පහසුකම තව මිලියන 500කින් විතර වැඩි කරගන්න ඉල්ලීමක් ඉදිරිපත් කරලා තියෙනවා ශ්‍රී ලංකා රජයෙන්. ඒකත් ඒක එකඟ වෙලා තියෙනවා. නමුත් අරක සලකා බලාගෙන යනවා තාම තව බිලියනයකින් අර බාණ්ඩ ගන්න ක්‍රෙඩිට් ලයින් එක වැඩි කරගන්නවාද කියලා. ඊට පස්සේ ලෝක බැංකුවෙන් ඇමරිකාන් ඩොලර් මිලියන 500ක් විතර ලැබෙයි කියලා මේ මුදල් ඇමතුමා ප්‍රකාශ කළා. මේ අනිවාර්යෙන් යම්කිසි මුදලක් ලැබෙනවා. මේ මුදල මිලියන 500ක් විතර වෙයි කියලා එතුමා ප්‍රකාශ කළා. ඊළඟට මේ ආසියානු සංවර්ධන බැංකුවෙන් මිලියන 300ක් විතර ලැබෙයි කියලා අපේක්ෂා කරනවා. මේ එතුමා විශ්වාස කරනවා. ඒ සාකච්ඡා අනුව එතුමා තමයි දන්නේ. අපි කිසිම කෙනෙක් දන්නේ නැහැ. සමහර රජයේ කිසිම කෙනෙකුත් දන්නේ නැහැ මේ වෙලාවේ මේ රටට මොකද වෙන්නේ. මේ මිනිස්සුන්ට මේ තෙල් ටික, විදුලිය, ගෑස් ටික ලැබිලා මේ අපිට මේ ගත කරගන්න පුළුවන්ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම් ලැබෙනකම් කියලා මේ සියලු දේවල් තීරණය වෙන්නේ මේ මුදල් මේ ආර්ථිකය සම්බන්ධ තීන්දුව තීරණ ගන්න ප්‍රධාන අයගේ, ඒ කියන්නේ මහබැංකුව අධිපතිතුමා, භාණ්ඩාගාර ලේකම්තුමා, මුදල් ඇමතුමා තමයි දන්නේ මේ මොකද වෙන්නේ කියලා. ඒ අරෙන්න මං හිතන්නේ රජය අනිත් ඇමතිවරුවත් දන්නේ නැහැ මේ හරියට මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒ අය ගැන ලොකු ඒ අය කියන්නේ මොකද්ද, ඒ අයගේ සැලසුම් මොනවද කියන කාරණය මත ජනතාව ගොඩාක් බලන් ඉන්නවා. ඉතින් ඒ නිසා අපි මේ කියන දේවල් මහා ජනතාවට ගොඩාක් වැදගත්. මොකද ජනාධිපතිතුමත් කිව්වනේ මට වැරදුනා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කලින් ගියා නම් හොඳයි, ඒ වගේම පෝර රසායනික පෝර දුන්නා නම් හොඳයි. අපි මේක කොච්චර කිව්වද මේ ගැසට් ගහලා එක දවසකින් මේ කාබනික කෘෂිකර්මයට යනවා කියන එක ඕන කෙනෙකුට තේරෙනවා ඒක ප්‍රායෝගිකව කරන්න බැරි කාරණයක් කියලා. ඉතින් එහෙම ජනාධිපතිතුමාටත් මේ විශාල වැරදීම් වෙලා තියෙනවා. මේ මට හිතෙන්නේ නම් අර සමහරක් අය කියනවානේ මේ 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 උද්දච්චකම කියලා කියනවා. ඉතින් මං හිතන්නේ තනි තීරණ ගන්න හොඳ නෑ. මේ Tamanට හිතෙන්න පුළුවන් හොඳයි කියලා, හරි ගියොත් හොඳයි, වැරදුනොත් රටක් විඳවනවා. ඉතින් ඒ රටම විඳවන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මං හිතන්නේ රාජ්‍ය නායකයාගේ යම් යම් මේ තීරණ වැරදුනා නම්. ඉතින් අපි දන්නවනේ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් කිව්ව ගමන් එතුමා ගෙදර යව මහාචාර්ය උදිත් ජයසිංහ මහතා අදහසක් පළ කළා, අපිට වැරදුනා මේක ඉක්මනට කරා වැඩි, මුළු රටේම ගොවි ජනතාව මේ උද්ඝෝෂණ කළා, ලොකු ප්‍රශ්න ගොඩක් ඇති වුණානේ කාබනික කෘෂිකර්මයට ක්ෂණිකව වහාම ගිය හින්දා. දැන් හරි දේ වුණත් වැරදි ක්‍රමයට කරන්න ගියාම මේ ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒ නිසා ජනතාව ජනාධිපතිතුමාගේ කතාව අර මේ සමහරක් අය විග්‍රහ කරන්නේ මම ෆේල් කියලා ජනාධිපතිතුමාම පාපොච්චාරණයක් කරපු කතාවක් කියලා මේ උද්ඝෝෂණ හමුවේ වෙන්නේ නැති සමහරට ඒ තත්ත්වෙට ජනාධිපතිතුමාට පත් වෙන සිද්ධ වුණේ. ඒ නිසා මං හිතන්නේ ජනාධිපතිතුමා රටේ සියලුම විෂයන් සම්බන්ධයෙන් මේ දැනුම තියෙන කෙනෙක් වෙන්න ඕනේ නැහැ. හැබැයි ඒ දැනුම තියෙන අය සමග සාකච්ඡා කරලා හරි තීන්දු ගන්න නායකයෙක් වෙන්න ඕන. ඒතර මේ ඒ අනුව මං හිතන්නේ දැන් අපි සඳහන් කරපු කරුණු කාරණා, ඒ කියන්නේ ඉන්දියාවෙන්, ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ වෙනත් අපිට ලබා ගන්න පුළුවන් ආයෝජන, අපේ රටේ විවිධ ක්ෂේත්‍රවලට ලබා ගන්න පුළුවන් විදේශ ආයෝජන ඉතාම ඉක්මනට ලබාගෙන මේ මේ අර අපි සඳහන් කරපු මුදල් ප්‍රමාණය මේ හොයාගෙන මේ කාලය ගත කරගන්න උත්සාහ කරනවා කියලා තමයි මේ මුදල් ඇමතුමාගේ පැත්තෙන් ප්‍රකාශ වෙන්නේ. ඉතින් අපි උත්සාහයක වගේම අපි බලාපොරොත්තුවකත් තියෙනවා ලබන සතියේදී මීට වඩා වෙනස් පිළිතුරක්, සුබවාදී පිළිතුරක් ඔබට ලබා දෙන්න පුළුවන් කියලා. අර කිව්වා වගේම දැන් අපිට වෙලා තියෙන්නේ දවස ගානේ කතා කරන්න, දවස ගානේ උහුල්ලන්න. හැබැයි එහෙම නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේදී අපි කතාව නිමා කරන්නයි සූදානම් වෙලා ඉන්නේ. ආර්ථික විශ්ලේෂකයෙක් විදිහට මේ ගිනත් දින කරුණු කාරණා වලට බොහොමත්ම ස්තුතියි. ලබන සතියේදීත් අපි හැම වෙලා කතා බහ කරමු. තවත් බොහෝ දේවල් තියෙනවා. බොහොම ස්තුතියි. එහෙනම් ඉතින් තවත් ගොඩක් දේවල් තියෙනවා බෙදා හදාගන්න. අපිත් සමගින් එකතු වෙලා ඉන්න මේ සුන්දර ඉරිදාවත් එක්ක අපි සූදානම් වෙලා ඉන්න දනංජේ ඉතාම ඉක්මනින් කෙටි විරාමයක් ලබා ගන්නට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.